මේ සක්මන ගොඩක් වෙලා කරන්න තියෙන දේවල් මින්වත්දී ගොඩාක් කෙරිලා කෙල්ලා මං කියන්නේ ගොඩක් අයට පැයක් සක්මන් කළා මිනිත්තු පහක් ඉඳ ගන්න කියලා. එහෙමයි. එතකොට තමයි අර ක්වොලිටි මේක එන්නේ. එක්ස්පීරියන්ස් එක එන්නේ. ඒක අර මොනවද අපි පදම් හදනවා කියලා මන්දර මගේ ආච්චිලම කියන මොනවද ආප්පෝටද මන් දන්නේ මොනවද අර ඒක එතකොට නැත්නම් ඒක එහෙම තාච්චේ කර මේවා එන්නේ නැහැ මොකක්දයක්. ඒ වගේ මේකේ තියෙනවා අර එහෙම කරාම තමයි අර මෙහෙම එන්නේ රිසල්ට් එක. මට පුළුවන් විදිහට මං කරා. ඉතින් ඔය බුදුගුණත් අය කරා වොමම පොඩ්ඩ කොමරි මේක කවදා හරි අනාගතේ කරනවා නම් මේ යහමින් කළා කළා පොඩ්ඩක් ඉඳගන්න. උදේටත් එහෙමයි. එහෙම ෆ්‍රෙෂ් වෙලා හිටියම තමයි ඉඳගන්න ඕනේ. නැත්තම් එතකොටයි මේ ඇතුලේ මෙහෙම අර කූල් ඒරියා එකක් එන්න පටන් ගන්නෙ. එතකොට ඒක එක්ස්පීරියන්ස් කරපු කෙනෙක් භාවනාවක් අතරින් පින්වතුනි මේ අත්දකපු නැති හින්දා තමයි මේ කවුරුත් ඒක යහමින් කෙරෙන්නේ නැත්තේ. මොකද ඒක සනීපයි. මේක දුකක් එහෙම නොකර ඉන්න එක. ඒ කියන්නේ දැන් අපි වෙන ඒවා සැපයි කියලා යනවායි වෙන ඕල්ටර්නේටිව් එකක් නැහැ නේ. එකෝ මුදල්, එකෝ ගයක්, එකෝ මොකක් හරි. එහෙමම අපි යනවා අර අරක දකින්නේ. අරක අත්දකපු කෙනා සිවුරු පෙරෝගන එක තමයි රත්තරන් සිවුරක් වෙනවා. ඒකනි කියන්නේ චක්‍රවර්ති පද මෙයා දුන්නත් යන්නේ නැහැ. මොකද ඒක තාම ඇස් කන්නොල් වලින් තමයි අත්දකින්නේ. ඒක තාම ගොරෝසුයි චුට්ටි. මට මේ අර මේ යම් යම් අත්දැකීම් ඔය දකුණු අප්‍රිකාවේ 18 දී ඇති වුණාන් පස්සේ මේ පෙරදිගද මොකද වෙස්ටර්න් වර්ල්ඩ් එකට හෝ මේ පලාතේවත් යන්න ආසාවක් නැහැ. ඉන්ට්‍රස්ට් එකක් නැහැ. අංක කියනනම් ඔස්ට්‍රේලියාවට ගියාම මට එච්චර හැබැයි වෙන කරුණක් හින්දා මං වැටියා. ඒ කරුණ මගේ පපුව අල්ලගත්තා. මෙහෙත් මේ පිට වෙන්න කට්ටියක් ඉන්නවා කියලා. ඒ කියන්නේ ඕක මට තව විස්තර කියන්න බෑ. ඒ මට ඇති වෙන යම් පණීඩ අනුව ඒව ඇති වෙච්ච එකෙන් තමයි මම මේක හිත සතුටු. ඒ කියන්නේ ගමන මෙහෙම මේ නැත්තම් පින්වතනි මේ කාර් එක්කෝ මේවා මේක සාමාන්‍යයෙන් මන මේ හරියට මේ අර අරක්කු බොණ්ඩ පුරුදු වෙච්ච කෙනෙකුට වගේ. ඒ කියන්නේ යට ඇති අරක්කු තමයි ඇත්තට. හැබැයි වයින් පුරුදු වෙච්ච කෙනෙකුට අරක්කු ඒ කියන්නේ කර සියුම් දේ තමන් භුක්ති විඳින පුරුදු වෙනකොට ඒ ඉහළ සැනසීමක් විඥානයක් තමන්ට අනිත් දේවල් අප්‍රසන්න වෙනවා. අප්‍රසන්න කියන්නේ ඒක ඇත්තට ඉන්ට්‍රස්ට් එකක් නැහැ. පොඩි කාලේ වගේ අපි ටොයිස් වලට ආසයි වගේ කල් ගියාම ඊට පස්සේ අපි මොකද්ද මේ දැන් ලොකු වෙලා මිකන සෙට් එකක් දුන්නට ඒක ඉන්ට්‍රස්ට් එකක් නැහැනේ. ඒ සෙන්සර්ස් ඒ ඕගන්ස් ඒ විඥානය හුරු වෙනවා ඉහළ ඒකක් ඇප්‍රීෂিয়েට් කරන්න. ඉහළ ෆීලිං ගන්න. හැබැයි දැන් කතා කරන්නෙත් නැතුව පොඩ්ඩක් ඒ සයිලන්ස් එක ඇබ්සෝබ් කරගන්න පුළුවන්. කැමෙත් ලොකු ෆයිට් එකක් දෙන්න දැන් සක්මනත් කර. ඒ වගේම භාවනා කරන්න යන්නත් එපා. තදින් කියලා. නිකන් ඔහොම ඉඳන් මැනියගේ තමාකගේ නලල් මෙහෙම නැරෝ වෙන්න එපා. එහෙම රිලැක්ස් කරන්න. කරන්න කියලා යන්න එපා. මොන හරි සාන්තියක් ලබා ගන්න කියලා යන්නත් එපා. දැන් ඒක සමාට අපිට වෙනේම ලබන්න කියලා ගිහිල්ලා ගිහිල්ලා පුරුද්දට මේකත් ලබන්න කියලා මේ මොනවත් තෝන්නේ ඔහේ වාවෝත්මයි සීමක් නැත්තොත් ඒත් කමන්නේ. ඒ හිතන විදියම තමයි සැලසීම. ටික කොඳුයට පිළිය කෙලින් තින නම් හොඳයි. එතකොට අර මෙහෙම ස්නායු පද්ධතියේ සමාධියට අවශ්‍ය කරන චිත්ත ශක්තිය ඒ මුල ඉඳන් උඩට ගමන් කිරීමේ මේක මොලේ උදව්වක් වෙනවා. තනියම කුටියක කාමරේ හිටියා නම් ඔබ කන්නවනේ හාමුදුරුවෝ කියන එකක් එහෙම වචන ඇහෙන්නේ නැහැ.